කොළඹ මාර්ග නීති කැඩුවොත් සඳුදා සිට දඩකොළ ගෙදරටම. සෑම දිනකම ලක්ෂපතියේ, සෑම මාසයකම මිලියනපතියේ, කැලින් මිලියනපති. කාන්තාවන්ට ළමයින්ට වන ලිංගික හිංසන දන්වන්නට 1.9 දුරකථන අංකයක් දැන් විවෘතයි. ඒ රක්ෂණ ශ්‍රියන්තගේ සටහනක දක්වා තිබෙන්නේ මේ වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රකාශය. අපි දිවයිනට යමු. කැමරාවෙන් බලයි දඩකොළය ගෙදරටම සඳුදා සිට ක්‍රියාත්මකයි. යුක්තියෙන් පසු අපරාධ 17%ක් අඩු වෙලා. ඇමති ටිරානලස් කියනවා මතට ඇබ්බැහි පොලිස්වලද හරින් සේවයෙන් ඉවත් කරනවා. ගිය වසරේ ළමා අපචාර සිද්ධි 100,000ක් වාර්තා වෙලා තිබෙනවා. අපරාධකරුවන් 1092කගේ චාරූප කටුනායකටත් දෙනවා. පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ ගැන තෘප්තිමත් නැත්නම් තොරතුරු දෙන්න කිව්වත් කාදිනල්තුමා තාම දීලා නැහැ. හේමන්ත රන්දුනුත් චමින්ද සිල්වත් ගැන වාර්තාවක එම සටහනක් දක්වන්නේ. ඒ අතරේම අපි අදපුවපතට එමු. CCTV දඩකොළ 22 වනදා සිට කොළඹ නගරයේ ස්ථාපිත CCTV මගින් රේදුරු සිදු කරන වැරදිවලට නීතිමය පියවර ගැනීම ආරම්භ කර තිබෙනවා කියලයි මේ වාර්තාවේ කියන්නේ. වැරද්ද බලා දඩය ගෙවීම පදිංචි ප්‍රදේශයේ පොලිස් ස්ථානයේදී කරන්න පුළුවන්. ඉන්දික හේවා විතරණගේ වාර්තාවකයි සටහන් කරන්නේ. CCTV තිබෙන ස්ථානවල සිටින පොලිස් නිලධාරීන් ලබා ගන්නා රථවාහන වැරදි ප්‍රමාණයට වඩා 300 ගුණයකින් රථවාහන වැරදි සිදුවන බව CCTV දර්ශනම නිරීක්ෂණය කිරීමෙන් පේනවා කියන එකයි සටහන් කර තිබෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි ඒවා පේනවා. නමුත් ඉතින් ඒවා සමහර වෙලාවට ක්‍රම තියෙනවානේ. ඒ කියන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට දඩය ගෙවන්න පුළුවන්. රාළහාමිට ගෙවලා ඔය කරදරයක් නැතුව යන්න පුළුවන්. ඉතින් ඔය ක්‍රම දෙකම තියෙනවා. CCTV එකාවට පස්සේ රාළහාමිට ක්‍රමයේ ගෙවන ක්‍රමයේ නැතුව කෙලින්ම ආණ්ඩුවට ගෙවන ක්‍රමය ඇති වෙයිද කියලා පොඩ්ඩක් බලමුකෝ අපි.